අපේ නැති වුණ බව ප්‍රත්‍යක්ෂ කරනවා. තේරුම් ගිය අධ්‍යක්ෂක මහත්මයා. හොඳයි. අධ්‍යක්ෂින් කියන අය තමයි දෙන්නේ. ඔව්. මම දැන් මේ තවත් වැඩිම කියන්න ඕනේ අර මෙයා ඉන්නවද? දැන් මෙහෙ කට්ටිය දැන් මේ ධර්ම දේශනාව කරන ඉලේෂ කියන්නේ මම කියපු මේ ධර්මය හරියටම ගවේෂණය කරපු කෙනෙක් ගොඩාක් තරුණ දරුවෙක්. එයා අර මට මතක් වුණේ දෙටමක්ල තිබුණත් අද සෝවාන් වෙන්න පුළුවන් කියන එක තහවුරු කරපු දරුවෙක්. එයා ඉලේෂ කියන්නේ එයා වෙලින් එක තියෙද්දි තමයි මේක හොයාගෙන ආවේ. එතකොට තමයි යාට යා අහලා තිබුණා කලින් මේක YouTube හරහා අහලා ඒක යාට සස්සාර පුදු කරන් අපිට කියලා ඒක නිසා යා ඒක අහලා අපි හොයාගෙන ආවා මේ නේද ඔව් මේ දෙල් ලයික් වලට නේද පොස්සත් එහාට ඇවිල්ලා යා යාගේ එතකොට යාගේ මේ ආවේක නෙමෙයි මම මේ කියන්න යන්නේ. යා එතනදී යාගේ අම්මා බලන්න මේ දරුවා වෙඩින් එකක් තියෙද්දි මේ මොකොරකෝ හිතේ අර කෝලබද්ද මේ කියන. අන්න බලන්න මේ අම්මට ආපු අදහස අක්කට ආපු අදහස නමුත් ඒ තමයි පුතත් වෙන ස්වභාවය තුල ඒක සාධාරණ කෙලස් වලින් බල නැහැ එතකොට තියෙන්නේ නේද. නමුත් එයාට ඕන වුණා අම්මලාගේ බය නැති කරන්න. ඇති කරන්න ඕන නිසා එයා අම්මා මේක අගාව මට ළඟට අසවන්න. එතකොට එයාට තේරුණා මේක එහෙම බය වෙන දෙයක් නෙමෙයි. මේක මේ තමන්ම නිර්දෝෂී වීමක් මේක එයාගේ විවාහයට බාධාමක් වෙන දෙයක් නැති කියලා. ඒක ඉතින් තියාගේ විවාහයත් හොඳ දුනා. ඒකේ තවත් ආර්ථිකයන් මැදෙතම එයාගේ පුතා තමයි ඉස්සෙල්ලාම මේක කරගෙන තියෙන්නේ. එයා බඳින්නේ ඉන්න දරුවා. ඒ දරුවා තමයි මෙයාටත් කියලා තියෙන්නේ මේක මේ මාර්ගය යන්න මේ වහන්න මේ මෑණියෝ කියලා දේවල් අහන්න. එතකොට ඒ දෙන්න විවාහ වුණා. අද ලස්සන විවාහ ජීවිතයක් ගත වෙනවා. දෙන්නම සතර අපායන් නිදහස් වෙනවා. ඒකත් ඒ මාචර්ම තමක් මේක. ඒ කියන්නේ සංසාරේ පුරුදු කරගෙන ආපු අය. මේක කර්ම බලක් වත් නෑ. තමු පුරුදු කරගෙන ආව නම් තමු අනිවාර්යෙන් මේක වෙනවා. ඉතින් ඊමට ඔය මේ මම කියන විදිහට යන්න හැබැයි. පණ්ඩිත කම් කරලා යන්න වෙන්න. ඒ මම කියන ඔයාලට වැරද්ද දෙන්නේ නෙමෙයි. කියනවා මේ වේදකොට සරලව යන්න ඕන අර දැනුමවල් එකතු කරගෙන එහෙම යන්න එපා. කියන දේ විතරක් කරන්න. හා මෙතන ප්‍රත්‍යක්ෂ කරන්න කිව්වා හරි. මේ සිත වැඩ කරන්නේ මෙහෙමයි කියලා මෙතන දකින්න කිව්වා. ඒතර ඔයගලන්නේ ඔයගලා දැන් නැති ගොඩාක් අඩු ඔයගලගේ විද්‍යා දෘෂ්ටිය ළමයි ඉන්න නිසා කරන්න බෑ. අපි තාම තරුණය රසවක් දැන් ඔය නිසා කරන්න බෑ කියන එක දැන් ගොඩක් දුරට අඩු වෙන ඉස්සරනේ ගොඩාක් උඩ එලිලා ඉන්නේ. නමුත් දැන් මේක අහලා 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 දැන් ගොඩක් තේරෙනවා නෑ මේක මේ කතාන්දරය නෙමෙයි මේක ඇතුලෙන් පිරිසුදු වෙන එකක් එහෙම කියලා යථාර්ථය දකින්න එකක් එහෙම කියලා. එහෙම දැන් තේරුම් යන ස්වභාවය තියෙන ගොඩක් ප්‍රඥාවන්තයෙ ඉන්නවා. මේක කරගෙන යන්න ආපු අය ඉන්නවා. ඉතින් ඒ අතරේ ඕගොල්ලන්ට තමයි ඒ අය තම තමන් සාර්ථක කරගන්න ඕනේ. ඒක නිතර තමුන්ගේ ඇතුලේ කුරුදන්නේ තමුන්නේ. ඒතකොට රැවටිලා කුණු කියලා කියන්නේ මේ නරක දෙයක් නෙමෙයි. නිවීම වහන දෙය. ඉතින් නිවීම වහගෙන ඇහිලාද තියෙන්නේ කියලා තමන් තමයි දන්නේ. ඉතින් මට කියන්න ඕනේ විවාහය මේකට ප්‍රශ්නයක් නෙමෙයි, වයස මේකට ප්‍රශ්නයක් නෙමෙයි, ධර්ම මේකට ප්‍රශ්නයක් නෙමෙයි, රැකියාව මේකට ප්‍රශ්නයක් නෙමෙයි, තරුණදුලක් තියෙන, ගෙවල් දොරවල් මේකට ප්‍රශ්නයක් නෙමෙයි, මේ කිසිම දෙයක් මේකට ප්‍රශ්නයක් නෙමෙයි. අයිතකොට අන්නේම විද්‍යා දෘෂ්ටි. එතකොට ඔයගලට පුදුම හිතේ ඇතුලේ ප්‍රශ්නයක් නැත්නම් එළියේ ප්‍රශ්නයක් නැහැ කියන එක. දැන් ඔයාට එතන ඔයාට කෑම කෝලිමේ ප්‍රශ්නයක් ඇති වුණේ ඔයාගේ ඇතුලේ නේද? ඒක දැක්කම ඔයාට කෝලිමේ ආයි ප්‍රශ්නයක් නැහැ නේද? කෝලිමාක් හිතේ නැහැ නේද? අන්න ඒව තමයි අද්භූත දේවල්. ඉතින් ඒව තමයි ප්‍රත්‍යක්ෂ කරන්න කිව්වේ. ගානෙ ඉන්න වැඩි මේ වෙන්න එපා.
තේරෙනවා කියන එක තුලත් ඉන්න එපා තමයි. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. මේක එහෙම එකක් නෙමෙයි. මේක ඊට වඩා වැඩි දෙයක් තියෙනවා. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වීමක් තියෙනවා. මෙතන භවය නැතිවීමක් තියෙනවා. එතකොට සංසාරය යන්නේ නැති එක හරිනේ. ඉතින් මෙහෙම වෙන්නේ නැත්තම් මෙහෙම යන්නේ නෑ නේද කියන්නේ. ඒව ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. මේ මගේ යාළුවෙක් ඉන්නවා මේ ස්වීට් වල. ඇත්තට මෙයා තමයි මැයින්ගේ බලහාල වටට උනේ. ඉතින් අද යා මේ මැසේජ් කරලා තිබ්බා මේ යාළුවා ප්‍රශ්නයක් කියනකොට මැනේජින් ගහන්න කියලා. මේ මගේ මම ඇතුල ඉන්න එකක් දෙන්න කියලා. එයා දැන් කතා කරා. එහෙනම් මම මේක කියන මැනේජර් කොට. හා තාමනේ. ඔව්. මම දැන් රින්ග් එක දුන්නා එයා කතා කරා. ප්‍රශ්නයක් තියෙනවා ඒකත් අහන්න මම ඕවා
මේ මම ගොඩාක් කලකට ගාවේ চাইදියා මෙතන
මම මේ පළවෙනි දවසම මෑණියන් වහන්සේගේ ධර්ම දේශනාව අහන මොහොතේම මට හිතුණා මේ මෑණියෝ මට කියන්නේ මේ ගැන. මටමයි මේක කියන්නේ. මම මේක හොයාගෙන ආපු. එහෙනම් කවද්ද මේක ලැබුවේ කොහොමද ලැබුවේ කියලා මම දන්නේ නැහැ. ඇත්තටම මේ මම හොයපු දෙයක් මට ලැබුණා වගේ එහෙම දෙයක් දැනුණා. මම ඒක දිගින් දිගටම වැන්නාසේ ධර්මදේශනා ඇහුවා. හැම ධර්මදේශනාවක්ම සමහර ඒවා දෙපාර තුන්පාර ඇහුවා. ඒ අහල මෑණියෝ කියපු මාර්ගය ඔස්සේම ඒ විදිහටම කළා. විදර්ශනා බබාට කිවි දෙවියොත් මම කළා. මගේ බබා ඉස්කෝලේ අරගෙන යන ගමන් ලොකු බබාව මම ඔෆිස් යන ගමන් මම ඒ හැමදේම ඒ විදිහටම කළා. මට ලැබෙන හැම මොහොත් ඒ කියන්නේ ඒකට වෙලාවක් කියලා දෙයක් නෑ. මේක හිත දකින්න ආයේ අමුතුවෙන් වෙලාවක් හදාගන්න ඕනේ නෑ. මම ගියනකොට ඒ හැම ගෙදර වැඩ කරනවා මම මේ සිත දිහා බැලුවා. මේ සිත මොකද කරන්නේ? මියා මොනවද කියන්නේ? කියලා මම බැලුවා. ඒ හැම වෙලාවෙම මට බලන හැම වෙලාවම දකින්න දේ මම එතනම නිරෝධ කරා. මට ගොඩක් සිතිවිලි එනවා දකින්න. ගොඩක් කලබල අවස්ථාවල තියෙන දේවල් මම ඒ අවස්ථාවල නිරෝධ කරා. ඔහොමයි අරකොට මේ මගේ හිත මේ ගොඩාක් හරි ඉඩ කඩ මේ කියන්නේ සිතිවිලි දෙකකට එන විදිය මට හොඳටම තේරුණා. මේ සිතිවිල්ල නිරෝධ වෙනවා ගොඩාක් ඉඩ තියෙනවා. ඊළඟ සිතිවිල්ල එනවා මට හොඳට තේරෙනවා සිත. ඔහොම යනකොට මට කලින් තිබ්බ මේ නොසන්සුන් ගතිය නැහැ. හරි සැහැල්ලු. මේ යනකොට යම් දවසක මේ රැටට විතර මම මහත්ය සාමාන්‍ය මේ වෙලාවට කෝල් කරනවා. මම ෆෝන් එක රින් වෙනවා. මම කිස්සී වෙනවා. මම ෆෝන් එක ළඟට යන්න කියලා මට හිත කිව්වා. මම හොඳට මේක එතන දැක්ක. හැබැයි මම භාගයක් දුරක් යනකම් මේ කවුද ගියේ කියන එක මට තේරුන්නේ නැහැ ඇත්තටම. ගැස්සිලා වගේ මම ආයේ නැවත ඉපදුනා. නැවත ඒ ඉපදෙන මොහොත කවදාවත් දකින්න බැරි සතුටක් මේ කවදාවත් කියන්න බැහැ. මට එන වචන වලින් ඇත්තටම මේ ඒ සතුට ගැන කියන්න බැහැ. ඒක දකින්න ඕනේ. ඒ තරම් සතුටක්, ඒ තරම් සැහැල්ලුවක් කවදාවත් අත්විඳලා නැහැ ජීවිතේ. මම ඒක බින්දා මම විඳිනවා. නැවත නැවත ඒක මෙනෙහි කරගෙන විඳිනවා. මේ ඇත්තම මානව සතුටක් ඒක. මේ දැන් يعني බලෙන් බලන්න නැහැ කවද ආයේ සිටු විදිහට ඉබේ යනවා. බොහොම ලස්සනට විතර වැඩ කටයුතු වෙනකට වඩා හොඳ කරනවා. වෙනකට වඩා හොඳට බබාලා දෙනවා ඉන්නවා. මාත්‍යත් ඉන්නවා. ගෙදර වැඩත් කරනවා. මගේ වැඩත් හොඳ කරනවා. ඒ විදියටම කරා. ඒ විදියටම වුණා දැක්කා. ඒ සතුට ඇත්තටම කියන්නේ ඒ එතකොට තේරෙනවනේ ඔය තමන්ටත් පුළුවන් කියලා නේද? මේ කියන දෙන්නේ වෙන්න ඕනේ ඉතින් කවුරුගේ හිතනේ ප්‍රබෝෂණ වෙන්න ඕනේ මේ කවුරුවක් කරනව නෙමෙයි බොරුව තමයි දැන් ඉන්නද? ඔතන කරන්නේ බොරුව. යායේ බොරුවේ නයි වුණා. බොරුවේ නයි නේද ප්‍රියන්ත දැක්ක යාගේ හිත. මේ කින්දර මෙන්න කවෙන්වත් මම අවකාශය වර කරලා තියෙනවා. එක සමාලු වෙන කාලේස අවකාශය තුරු වෙන ඕක කිව්වේ කරගන්න කියලා. අමාරු නම් අමාරු කවුගේ දෘෂ්ටි කඩන්න බෑ. මති මතාන්තර වල ඉවරයි. හරක වෙන්නේ මෙහෙමයි, මේක වෙන්නේ මෙහෙමයි, මේක වෙන්නේ මෙහෙමයි, හරක මෙහෙමයි දදා මුළු දවසේම මාට යට තියෙන උගලන්ට තාත්තනික. එතෙන්ට බත් අවංකම ඉන්න කැමතියි. ඒක කරන්නේ පන්නා.
ලෝභය ප්‍රේෂය මෝහය. ප්‍රබලා ප්‍රබලයි පළවෙනිම අවස්ථාව සක්කාය දිට්ඨි විචිකිච්ඡා ශ්‍රී ලංකේ පරමාර්ථ වලට කියන ප්‍රබලම අඳුර තමයි මෝහය. එයා මුලක් නැහැ උඩා. එයා දැනුමට අරගෙන යනවා. නැත්තම් මේක මොකක් හරි භාවනාවකට අරගෙන යනවා. නැත්තම් කොහේ හරි තනියෙන්න ඕනේ කියලා කියනවා. එහෙම වැරදි දෘෂ්ටි දාන්නේ. කවුවත් මේ කරන්නේ ඔය ඔක්කොගෙම මිදුණු තැන කියන්නේ තේරෙනවද? කියන්නේ අප්සෙට් එකක්ද දෙන්නේ? හිත ගන්න විදිය අප්සෙට්ද? තේරෙනවද? දැන් දැක්කද යා? එයා සංගීත එච්චර කැමතිුන්නේ නැහැ නංගි මේ වැඩේ කරන්න යනකොට. අම්මලා කමන් නැතුව නංගි අප්පගේ වයස හැටියට කවන්නේ නංගි වෙටින් එක ඊවසේ ආතල් දුන්න ඊව කොයි පුදේ තාකනේ ලේ පාවුලම අවිල තියෙන්නේ කරලින් සසරේ නිදහස් වෙලා යනකොට පාවුල මට ඉතුරු වෙච්ච ආයතනේ ඒ පවුල විශේෂිතයි. ඒගොල්ලෝ ඔක්කොම ටික. අනිත් පවුල ටික එන්නේ එකනයිනේ එන්නේ. මේක මුළු පවුල. ඒකෝය එන්න. ඒ මම කියන්නේ මේ මේ කොහෙන් හරි දෙන ලෝකෙකින් ආපු අයද? මෙහෙර කලබාත් දෙකද? නෑ. ඕගොල්ලෝ මේ මේ ගොඩේම තමයි. දෙන්න ඉතින් නිකන්ින්ද ගහන්නේ ප්‍රමුත් ඒ කරන්න ඕන වැඩ කොටස කරන්න බුදුහාමුදුරුව බුදු වෙන්නමයි ආවේ මනුෂ්‍ය තලයට ආවන් බුදු වෙන්නනේ ආවේ කියලා වාඩි වෙලා ඉතිරි පුරුවක් ඕන බුදු වෙනකම් හිටියද හෙව්වද කරන්නේද එතකොට ලැබුණේ යාට නිරෝධ වෙලා එතන නිරෝධය පෙන්නනවා ඔයාට එතන. ඒක ඒක හිඳිල
ගිහිලා ගියා කියලා. ඒක නැති වෙලා ගියා කියලා. විලාගේ අවස්ථාවෙන් තේරෙද? ඒ අන්න ඒක දැක්කම ඒක නැති වෙලා ගියා. විඩාවකින් තොරව නැති වෙලා ගියා කියලා. ඒක දැන්නේ නෙමෙයි කොට පොසේ ඉඳන් හිතන්නේ. ඒක නවත්තන්න නෙමෙයි කියන්නේ. අනිත් එක තමයි එහෙම සිතා ගොඩ නැගෙන්නේ නැතුව මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේද කියලා. හැම එකක්ම කෙරෙන්නේ මෙහෙම මෙහෙම නේද? දැන් ගෙදර යන්න සිතුවිල්ල ආවා හරි. ඊට පස්සේ නැගිටින්න සිතුවිල්ල ආවා හරි. ඊට පස්සේ පාරට යන්න සිතුවිල්ල ආවා හරි. දැන් මේ කඳ ඔසවගෙන යන්නේ පාරට. පාරට ඔසවන්න යන්නේ කවුද? කඳ ඔසවන්න යන්නේ සිතුවිල්ල. සිත නේද තරුකරන් යන්නේ. මෙන්න මේක තමයි මේ තේරුම් ගන්න කියලා කිව්වේ. මේ සිත තමයි මේ හැම එකම කොට කර යන්නේ. පස් එකට නැගේ කවුද? මේ කුස්සල උඩින් තියලා එයා නැගලා හරිද කියලා පටිට නැගලා එව කරේ කවුද? අන්න ඉවෙන්නේ සිතක් මේ කියලා තේරුම් ගන්න. එතකොට දාහයක් එනවද? කකුල පැලුවා කියලා ගානක් තියෙද? ඇයි යථාර්ථයේ පේන යථාර්ථයේ පේනකොට යථාභූත ඥානය කියන. එතකොට අර කකුල බෑගුවට රවන්නේ සීට් එක නැත්තම් ගොරව ගොරව යන්නේ ඒකටයි. ඇයි ප්‍රඥාවන්තේ අවදි වෙලා ඉන්නේ. යා දක්ෂිණ යාසෝසෝ ඔසෝසෝ අරගෙන යන්නේ. ඒ ඒවත් තේරුම් ගන්න. තව තරහසින් දක්වාම එක නැතු වෙනවා. හැම සිතුවිල්ලක් නැතුව මොකුත් වෙන්නේ නැහැ. එකක් කියන්න සිතුවිලා ඒක දැකීම ඒක නුවණින් විමසීම ඔබ තමයි සිහිය.